රැල්ලට දැන් ඔබතුමාලා හදලා ඉවරයි. රැල්ලට ගිහිල්ලා තවත් මෙරට ආර්ථික විනාශ කරන්න රට විනාශ කරන්න ඉන්න නොදිය යුතුයි. අපි මේ කණ්ඩායම අපි දැක්ක හරණී අමරසූරිය මැතිතුමා මැතිණිය අගාමාත්‍ය ධූරයේ වැඩ බාර ගන්නකොට මාධ්‍යවේදීන් කව ප්‍රශ්න උත්තර දුන්නේ. අපි රාජ්‍ය පාලනයේ පුදු කණ්ඩායමක් නෙමෙයි. අපි ඉගෙන ගනිමින් මේක කරනවා කියලා කිව්වේ. එසා අර්ථදා බැලීම් කරන්නට ප්‍රැක්ටිකල් කරන්නට තරක් නෙමෙයි මේ ශ්‍රී ලංකාව කියන්නේ. එසා මේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩන් වැටිච්ච රටක්. මේක ක්‍රමානුකූලව දක්ෂතාවයන් යොමු කරලා ඉස්සරහට ඔසවා දැමිය යුතු රටක්. එනිසා අත්හදා බල බල ඉන්න කණ්ඩායමකට ඒක අවස්ථාව ලැබුණොත් දැන් අපි මේ කාලෙත් දැක්ක කීප දේවල් ගහනවා වෙනස් කරනවා. එනිසා දැන් ඉදිරියටත් වෙන්න පුළුවන්. බිත්තර මිල ගැන කතා කරොත් එහෙම එකපාරම කවිලියන්න පටන් ගත්ත සමාජ මාධ්‍ය තුල බිත්තර රුපියල් 10කින් අඩු වුණා කියලා. අයපව් දවස් දෙකක් යනකොට අයපව් බිත්තර මිල වැඩි වුණා. දැන් ආයි කවිලිය එනවා අනිත් පැත්තට කුකුල් පාම් හිමියෝ පොඩු නගන්නට තමයි බිත්තර මිල වැඩි කරේ. අඩු කරපුවාම පාරිභෝගිකය රකින්න වැඩි කරපුවාම පාම් හිමිය රකින්න. එනිසා ක්‍රමවත් එතකොට ඕක තමයි දෙපැත්තම තියෙන්නේ. දැන් හෙට කියයි වී කපන කාලේට අපේ පුජිරාල මැතිතුමක් මෙතන ඉන්නවා. ගෝයන් කපන කාලේ කියයි හාල් මිල අඩුවට දෙන්න ඕන හින්දා වී මිල අපි අඩු කරනවා. වීදික කපලා ගොඩ ගබඩාවල ගැහුවට පස්සේ කියයි ගොවියා ශක්තිමත් කරන්නට අපිට අවශ්‍යයි වී මිල අඩුවට තිබුණොත් එහෙම ගොවියා ඊගාරට පාර කර්මාන්තය අතාරිනවා. එනිසා වී මිල අපි වැඩි කරනවා. හැබැයි එතකොට ගොවියා ගැතේ වී නැහැ. ඕක තමයි අපේ රටේ මේ තුවක් කාලයක් නිසා පරණ තැටියම තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බොහොම පැහැදිලි. ඒ නිසා අපි වගකීමෙන් මේ කටයුතු ඉෂ්ට කරන්න ඔබතුමාලා සූදානම් කැපවීම කියන කාරණේ තමයි ඔබට ඉල්ලන්නේ. ඒ නිසා මේ වෙනුවෙන් අපිට මතක් කළ යුතු එක කාරණයක් තමයි මම ඔය කිව්වේ. ආණ්ඩුව එක පැත්තකින් ජනාධිපතිවරයා එක පැත්තකින් සකස් කර ගැනීම වැදගත් කියන එක රටේ ප්‍රයත්න වෙනුයි. බහුතර බලයන් දීපේගේ ප්‍රතිඵල අපි කීසරේ භුක්ති විඳා ජනාධිපතිවරයා අරගල කරලා එළෙව්වත් ආණ්ඩුව එළවන්නට බැරි වුණා. ආණ්ඩුව එළවන්න බැරි වෙච්ච නිසා ඒ මන්ත්‍රීවරු මෙරටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා පරාජය ප්‍රත් කරපු රනිල් වික්‍රමසිංහ වැන්නේ කියලා මෙතේ ජනාධිපති කරපු එක තමයි මෙරටේ දේශපාලඥයා කෙරේ වෛරය ජනතාවගේ ඇති වුණේ. දේශපාලනේ මිනිසුන් එපා වුණේ. ජනතාවට වග කියන ජනතාව පත් කරපු ජනතාව ආදරය කරපු කෙනෙක් කියලා පත් කරගත්තා නම් ජනතාව කවදාකවත් මෙවැනි විකෘති ජනමතයක් දෙන්න යන්නේ නැහැ. මෙරටේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් විදිහට හම්බඩු ගහපු මෙරටේ මිනිමරු දේශපාලන ව්‍යාපාරයක් විදිහට හම්බඩු ගහපු මෙරටේ දේපල ගිනිපත් කරපු දේශපාලන ව්‍යාපාරයක් විදිහට හම්බඩු ගහපු මෙරටේ මිනිසුන්ගේ දේපල හොරා කාපු දේශපාලන ව්‍යාපාරයක් විදිහට හම්බඩු ගහපු දේශපාලන පක්ෂයකට බලය දෙන්නේ රනිල් වික්‍රමසිංහ වැන්නවුන් මෙරටේ ජනතාවගේ මතයට ප්‍රතික්ෂේප කරමින් බලයට ගෙන අපේ ප්‍රතිපලයේ විදිහට ජනතාව මෙවැනි කාලකන්ණි තීන්දුවක් ගත්තා වෛරය තුල තැම්පත් වෙලා. එනිසා එවැනි කාරණා නැවත නොවෙන්නට නම් වියුත්තේ එකයි. එනිසා අපි වග බලාගත යුතුයි මොනම මොහොතකවත් මේ ආණ්ඩුවට මෙයාලට බහුතර බලයක් ලබා නොදීමට. වැරද්දක් කරනවා ගියොත් බැරි වෙලාවක් ගියත් සුළුතර ආණ්ඩුවක් හැදීමට ඉඩ දෙන්න ඕනේ. අපි සුළුතර ආණ්ඩුවකට ඉඩ දිය යුතු නැහැ. අපිට අපි කණ්ඩායමක් විදිහට එකතු වුණාම අපේ ජයග්‍රහණය නියත වශයෙන්ම තියෙනවා. අපිට කණ්ඩායමක් විදිහට මෙරට ආණ්ඩු කරන්නට පුළුවන් ශක්තිය පෞගේ මැතිවරණය තුල තියෙනවා. හැබැයි බැරි වෙලාවත් මේක අපි හදිසියේ ගත යුතු ගියත් සුළුතර ආණ්ඩුවකින් නතර වෙන්නට වැරදි මාර්ගය යන මොහොතේම ඔළුගෙඩි ටිකක් වෙනස් කරලා හරි පාර්ලිමේන්තු වෙනස් කිරීමේ හැකියාව ජනතාව සතු තියෙන්න ඕන. එනිසා ඒ ගැන අපි ජනතාවට බලය ගෙනියන්න ජනතාවට මේ මතය නිර්මාණය කිරීමට අපි කටයුතු කළ යුතු තියෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.